कक्षयो निफानम् द्वेखयो निफानम् मोहक्षयो නිර සරණයි ප තව සූත්‍රයක් තින ජරාසූත්‍රය එක්තලාා දෙවිය ඇැවිල්ලා අහනවා සම්මා සබතිපියන් වසක පෙන්න්න මෙිහෙම ගාථාවගේ ප්‍රශ්නයක් සංගුක්ත නිකාය සගාත වග පාලිය දෙවට සංගුක්ත තින ජරාවගේ තියෙන සූත්‍රයක් මේ ජරා සූත්‍රය ජාූත්‍රය නමේ ජරා්‍ර සුත්තක්. කින්සූයාව ජරා සාධහූ කින්සු සාධූ පති්ටිටක්. කින්සූ නරාණං රතනංින්සූ චෝරහිසූ චෝරහි දරන් දහරන්තිී නඟ වස. මේ ගාතතාව අහන්නේ මෙ දෙවී අහනුව අභාදුතුන් වහන්සේගේ කින්සූ යාව ජරා සාදුූ. ගන මහළු බව දක්වාම කුමක් ද යහපත්වෙෙන්නේ. කින්සු සාධූ පති්ටිත. කුමක පිහිටීමද යහපත්වෙන්. ට කින්සුූ නරාණං රතනම් මිනිස්සුන්ට මොකක්ද මානක්්‍යවෙන්නේ අත්නයවින් කින්සූ චෝරෙහි දෝරන්ති කුමක්ද සොරුන්ට රැගෙනයන්ට බැරිදි කුමක්ද සුරුන්ට රැගෙනයන්ඩ බැරිදිී බුද්ධ වචනයට උඩිංගිහාම සුන්නත් දූලි වෙන කවිියත් තියෙනවා අප අමාමෑණී සම්මා සම්බුදුපයාන් වහන්සේ කියන මේ විශ්ව අක්‍ර මහා ශාස්ෘතුන් වහන්සේගේ මහා ප්‍රඥාව ඉක්මෝල ගිය තැන සුන්නත් දූලි වෙලා යනවා. සියල් කොහමල තියෙන සින්දුවක් මේ කවියක් මෙහෙම තිබ්බූ තැනක සර සතුරන් ගත නොහේනා තැන් අපි බලමු බූතැනක සොරසතුරන් ගත නොහෙනදේ මොකක්ද කිය අඥානකමතමයිඉතින් එහෙම කියන්න හේතුූත්ම වෙන්න මේ ගාතාවෙන් මේ ගාතාව හන්න ප්‍රශ්ට සම්මා සම්බඳ පයාන්නස උත්තරේ දෙදෙනවා හිින්සූ යාව ජරාසාදු බුදුරජාණ සුත්තරය දෙෙනවා සීලං යාව ජරාසාදු මහළු බව ධක්කාම අවසානයේ දක්කා යහපත්වෙනෙකු මන්ද සහිලේ අවසානයේ දක්කාම ශීලවන්තය වසේ ජීවත්තයෙන්ද අන්නේ එකයි මනුසේගේ සාර්ථකත්තය තැම සාර්ථකත්ය ගැන කතා කරන්නේ බෝදන දු සීල දුස් පලාාක්්නය ජඩ කෙල තුොල්ලු සාර්ථකත්තය ගැන කතා කර අමා ධර්මය පැත්තකට විසි කලදාලා ලෝකෙටයන හිස් මතවා දොළු ට තරගෙන අර චින්තනයේ මේ චින්තනයේ ධනාත්මක චින්තන එක කෙව කිය කිය මො කට කරන්නේ අවසානය දක්කාම ඒ ධනනාපක චිතරිනිට හ මොුවහට ලෝක ීන චින්තරෙන යුක්තම කල්ගවන කියන එකතවම සාර්ථකත්වයග. බුදුරජාණ වහන්සේ මහා ප්‍රඥයන් දේශනාක නොමකක්ද සීලංයාව ජරාස්සාදු අවසානයේ දක්කම් පවතිී නොන සීලය නොකද සීලය එහැකැන නාසේ දවසරය ම සංවරවීම. මොනතරං උගත්කං දැනුගත්කං තිබනක් මොනතරම් උපාති ගත්තත් සම්ය මනුසතන විද්වතය විියතය කියලා ජවුවත් හැකන නාන්සේ දවසරය මනන්සකෙන් හ සංවර භාවයක් නැති පුදගලෙක් න මතක දාගන ලෝක සම්බය විද්වතෙක් වවිතෙ කුනාට හිස් පුත් කලෙක තරමය ම ධර්මීර මේ සම්බදධ සාාසනය සරාව හිස් පුත් කල ඒසා මනුසයගේ ීති සාර්ථක විඩ නම් මනුසයගේ ඥානවන්තේ මනුසය තරන්නේ මනුසයද ්‍රක්්ම සීරමද නගේ ජීවිත සූ පත් ය නම් සාර්තක ෙන්ට නම් මහලු බහව දක්කාම සීලේ පිහිටන් ඩෝල්. ඊළඟට හනවා කින්සු සාධූ පතිට්ටිතා. කුමක පිහිටීමද යහපත්තෙන්නේ භාගතුන්හසික උත්තරය සද්ධා සාධහු පටි්ටිත පතිට්ටිත. සබ්ධා සාධහ පතිිට්ටිතා. ශ්‍රද්ධාව පිහිටීමයි යහපත්වෙෙන්නේ. මොන පිහිටන්දෝනය ශද්ධ ශ්‍රද්ධාවමකර අති යඋත්තරීත බුද්ධම් සංග ්‍රවිතරත්නය කෙරෙ. ගෞරෝණීය විශ්වාසය ගෞරණය ප්‍රසාදය අපවි්‍ය ප්‍රසාදු. එක නිකං ඇතිවෙන්න ඒ ගෞරෝණිය ප්‍රසාදය ඇතිවෙන්නනම් දික්ගටම ධර්මයට කන්දෙන්න්න ඕන බනහණ්ඩෝ. අන්නේ ධර්මයට කන්දනකොටයිඒ ධර්මය තුළින් සම්මා සබුධ පාන්වාසය දැකලා ඒ ගෞරව ඇතිවෙන සමා සබුදු පාන් වහසේ පිළිබඳ. ඒගේ ශ්‍රී සදධර්මය පිබඳ ඒගේ මාර මහා සංඟරත්නය පිළිබව. එහෙනම් අන්නේ උතුම්ම සර්දාය පිහිටීමයි ශ්‍රේෂ්ට වෙන්නේ ඊළකට හනුව කින්සූ නරානං රතන මොනුවද කුමක්ද මනුෂයන්ට රත්නයවෙන්නේ මානික වෙන්නේ මැණිකක් වෙන්නේ වස්තුූවෙෙන් පඥ්ඥා නරානං රතන ඕ මනුෂයන්ට රත්නයවෙන්නේ මොකක්ද මානිිකවනි මකද ප්‍රකඥාවයි දැන් අපි උතුම් ප්‍රඥාවති මනුසේවෙල ඉපපදිලා මහපුොළ හාර හාර මැනිිකොේ නොවරෙනකම් දැකන මැනිික ලැබිල දියන්න කිය කද අන්ද නිසා අන්දගේ කකුලේ මැනිිකක් හැප්පුනත් අන්දය දන්නහැ කියෑ ඒවගේ ඉපදදිලතින්නේ මහා ප්‍රඥාවක් ඇතුවූ මනුසේයට ලැබෙව නිහම රක්්නය ලැබලතින ොකද රක්ඥණයක් යන ොකද මැනිකක් යන ොකක් මැනිකක්ත් කියැන අමිස වටිනා වස්තු මැනිකක් ලැපුණුත් මිනිස්සු සසටෙන්ය මැනික විකුණලා සල්ලි ලබලා ඒ සල්ිවලින් පුළුවන් සැපවිඳන්න. ඒකනි මැනිකක් ලැපුණුත් සතුුවෙන් එතකොට එෙනම් ඒකයි මැනිකකට වටිනාකමත්දී මොක දේක විකුුණල එකින් ලැබෙන ආදායමින් පුළුවන් සැප ඉඳන්න. එනම් බාන තරයි ඒතමයි අඥාන මනුෂයට වැටහිනෑ මේලෝගේ අඥානයට පෙන් ඒ අඥඥානය දකින්නේ පොළුවෙන් මතුූනොත් මැනිකක් අන්න ඒක විකුුණල සැප ඉන්න පුළුවන් එනිසා හො පල්ලේ මැණනි අඥාණය සවැනි අන්නෙන් පැණි පොලෝ හාරහාර මහපුළුව රාම් හාරහාර වලවල් හාරහාරහරි හොයනො මැණනි එහම් ප්‍රඥාවන්තය හොයන්නේ මැනිික නිව. ප්‍රඥාවන්තය තවතවත් ප්‍රඥාවයිස යන් එයා හොයන්නේ ධර්මය එධර්මෙන් ලබෙන අවබෝධය අයසයන් හෙන ගන් බලන ප්‍රඥාවන්තයට තවතවේ මැනිික් ලැබිෙනෝ දෙගෙන තතවත් අවබෝධය වැඩිනවා. හන අන්න මැනිකවිකුල්ලා සල්ලි හොලා මොකද වලාපොරොත්තු වනි සැපයිද. එන සත්‍ය වශය ලක සත්‍යවයට හැපින්නේ නවස්ථාවක් ලැබින්නේ එල්ිභාග නිසා නිවෙේ මුතු මැනික් නිසා නිවෙේ හරපානොවතු පට ඉඩටකටම් ිළ දල් නිසා නිවෙේ ඒව ඔවුන් සරන්තිල ිනිසුේ ලෝක දක්කිදන. මැනිික් මුදලල්ල පවා ලෙඩවෙලා දුක්කිදල මැල්ලා යනෝ දැළ නැද්ද. මැනිික් මුදලාල්ල පවා නැත්තන්ගේ මැනික් ව්‍යාපාරිකය පවා තරුණ කාලේ අකාලේ මිය නො දැකළ නැද්දඔබ. මොනතරම් ධනට ත් ඔුන්ගේ ජීවිතවල දුක් පවති නොබ දැල නැද් ඔුන් දුක්ක නො දැක නැද්ද. ඔවු. පට පර්තින දෙකරන ඇද අපි ධර්ම දේශනාවේ අද විධාකාර භාදා ඇතියෙනවා කොච්චර බාදා ඇති වුණත් අපි මේ ගමනේ යමු බාධ එන තරමට අපි තවතාත් වීරේ වඩමු එතකොට මෙන්න මේ ප්‍රඥාතමයි එහෙන මනුසයන්ට රාපනයවෙන්නේ මැනිකවෙන් මිනිස්සූ මෙන් මෙතන මැනිි වහම එක තියන ොකු ගැඹුවාටයක් වස්තුව භාග වස්තුව භාග විාකාර අපි මේ හොයවාන සැපසම්පත් හොයන් සැපසම්පත් පිනි සබ අපිට අවශ්‍ය කරන වස්තුව මෙන්න මේ වස්තුව උපයා සපයා ගන්න තයි මනුෂයෝ මේ වටිනා ජීවිතයම නාස්තිිකර ගන්න ඔවුන් දැක්කේ නැහැ ඉහළම සැපය උදාකරගන්න පුළුවන් රත්නය තමන්ට ලැබිලා තියෙනවාගේ දැන් කල්පනාගල බලන්න මේ පෘතුවීන්ට මනුස්සේ උපපරිම ධනය හොයනු උපරිම ධනය සොයල සොයිල සොයිල සවෙල රුපියල් කෝටි ගානක ධානයක් අපිහිතමකෝ පාසපයක් ත් කියලා ්‍රියන ානය මහපොලොේ ඉහළම දනවන්තය. මහපොලු ඉහළම දනවන්තය වනත් ඔහට පොළුවන්ද දි්‍ය ලෝකෙන් හිඩන් අක්කරයක් මිලදීකගොච්චර ධනවතෙක් වුණත් ස්වර්ගය මිලදී ගන්න පුළුවන්ද. දිවිය මාලිකයක් මිලදී ගන්න පුුවන් මහපොලොේ ්‍රිියන ගානක ඩොලර් ධනයක් තිබුණා. මාලිගත්මිදිිගන්න දවය උරු කරගන්න පුුවන්ද දිව්‍ය සප සම්පත්තුරමයිද එනම් මනුස්සලෝක මේ බොහෝම ලාමක අල්ප කාමයක් තමයි ඔය හොය එන ධනින් වස්තුුවෙන් උපයාසපයාගන්න පුළුවන් හනම් සැබෑ ධනය දැකි නෑවුන් සැබෑ රත්නය දැක නෑවුන් එහ හොයන්දුවනේ පොමැණක් නෙවයි මේ ප්‍රඥාව කියන මානික්්‍යය මෙන මේ ප්‍රඥාව කියන මානිික්‍ය මේ රත්නය සයාගත්තුන්නා අන්න අයට පුළුවන්කම ලැබෙනවා මෙලවත් මහා සැපයක් උදාකරගන්න පර්ලොවත් අප්‍රමාණ සැපයකට පත්වන්න. අවශ්‍යනම් මෙලෝදීම සදාාතනික සැපේටත් පත්වෙන්. එහ අන්න එහෙනම් මෙලොව පරලෝ සැපේ පල්ලෝ සදාාතනික සැපේ උදාකර දින්න ඒ උතුම් වස්තුව රත්නය ප්‍රඥය වැහරන් කිසිවක්නේ ව හෙනම් ඥානවන්ත යසොයන්නේ න්නේ වස්තු අයේ ධනයයි. අක්්‍යානයසො යන්නේ අර ලක සම්බතය අල්පකාමයක් අත්තිදි ද අවස කර ධනය. යදසාතම ුන්ගමුල ජීතම පකරන්න ප්‍යාපාරිකයන් දනවතුන් කියල හිතාගෙන් අවසාන මතකඇති ධනවර්ධන සිතුවරය කතාව ප්‍රකාශ කළ දේශනා කළ ධනවර්ධන සිටුවර දින හතයි මියන්ඩ තිබුණ අපප්‍රමාණ ධනයත් දරගෙන ලබවරුද ලබෙන් ලාබගෙන ගනම් ලවී හිටිය. අවසානිෙහු දින හතයි මියන්ඩ තිබුණ සම්මා සම්බුධ ප්‍යාන මන හිච නිසා සුවවාන් පලි පත් න් දු ගති දශ සගත ර ද නිව මාගේයටත් පැමි මාගයට පමි සුතුතියටටක්ගිහි සංසාර ගමන ශැපත් කර ගත්තා කෙලවර නිවනට අවශ කරන පරිසරේ හදාගරත්තා. එහම නොවන්න හු දුගති අද දුක්විදින නිරසතක් හෙම නැත්තම් පෙරේතෙක් එහමනැත්තම් කුමුණ හෝ සතරපාගත සාත්්‍යේ. එහ නුවනින් කල්පනා කරන්න නුවින් කල්පනා කරන්න පින්හතුනි. එහනම් ධනයනු රත්ණය අනුවන් කිසිත්ීමේ ප්‍රඥාවයි. එහනම් මනුෂයන්ට රත්නය වෙන්නන්නේ මේ මානික්‍ය වෙන්නේ මේ උතුමූ ප්‍රඥාවමකද ප්‍රඥාවෙන්. දම එකරත් ප්‍රඥාන් හිත මෙල්ලරත්ොත් ප්‍රඥාහිත පිරිසිදු කරගත්වත් ප්‍රඥාාව හිත කෙලෙස්වලින් නිදහස් කරගත්තොත්. අන්න ඒ බුද්ධ ශ්‍රාවකයයි සැලබන්නේ හැමතින්.ඒ බුද්ධ ශ්‍රාවකයට ඇස්වර්ධ මෝක්ෂ සම්පත්තිය රමයෙන් එහෙෙනම් සැපෞදා කරන්න පුළුවන්ගවෙ ලෝක තියන මෑණික් වලට නෙවෙයි. මේ උත්තර ේතර ප්‍රඥාව කියන මානිකයට එහනගේ ප්‍රඥාව කියන මානිික්‍යය අපට රුම එන්න බුද්ධදම් සංග කිය ්‍රවි රත්නය තුින් ඒ මානිකම. ඒත් මානි්‍යමයි ඒ ප්‍රඥාව කියන මානක්‍ය අපට ලංකරල දෙෙන් නිසා ප්‍රඥාව කියන මානක උදාරල දෙ නිසා උරුම කරල දෙෙන් කිසයි බොද්ධ දම සංගත වි රත්නයටත් ඒ රත්නය කියන පදේදන්. පිතින් එහෙනම් ලෝකෙ ඕනෑම මනුස්සෙක් ඕනෑම දෙව ඕනෑ ්‍රක්්යේ ඕනෑ යානාවන්තයෙක් සැට පත්වෙෙන්නේ ප්‍රඥාව හේතු කරගන මිසක් අන්කිසිවක් හේතු කරගන නෝන බවදතය තරේ තේරුම් ගතියුතු. ්‍රඥාවෙන් විතරමයි සැපේට පත්තින්නේයන් කිසම ක්‍රමයකට සැපේට පත්වෙෙන්නේ අනෙක් සෑම සියලු ආකාරයකම පත්තින්නේ දුකටම පමණයි. අන්නේ බව තේරුම් ගන්නුන් අවසාන වසිංහල අපි කිව්ේ. කින්සූ චෝරයෙහි දුවරන්ති. සොරුන්ට රැගෙනයන්න බැරිදේමකක්්ද. තිබබූ තැනක සොරසතුරන් ගත නොහිෙන උගත බනා සිල්තයමයි මතු රැකිනම්. ඒ අඥානකමට අපි හිතා ගත්ත විදිහිය. සම්මා සම්බුධ පියාන්සක හොම දේශනාකරී.කිින් සූ චෝරෙහි දුවරන්ති. පං්ඥන් චෝරයහි දුහොරන්තිී අනුබලන වරද ගත්ත තැන ජන සමාජයක් වසෙන් අපි. තිබූ තැනක සොරසතුරන්ට ගෙනියන්න බැරි සෙල්ප ාස්ත්‍රය නිෙවෙෙයිහි පීනයි පීනයි හොරහතුරන්ට ගන්න බැරි. දැන් ඔය ගත්ත සිල්පසාාත්‍ර මොන තරම් පටු ලාමක දෘෂ්ටියකින් ලෝකෙ දිහා දකළද ඔයගේ මෝඩ කවයක් ලෙව්වේ කිව්වේ. කවුරු හරි. අතේදිටපු මෝඩ වඇතෙක් හරි කියල කියා ගත්ත. ඒ ට කවුහරි ෝඩ ිනිෙක් ගේෙව කතාවක්ෝක තිබූ තැනක සොරසතුරන් ගතන ොහෙන උගතමනා සල්පේම මතුරැකනාකි ඒනිසා එල් අනුවකාලා සම්මා සබුධ පියාන්සිගේ මා ධර්මයට පිටු පෑවනි මෝඩ මිනිස්සු උන්හස පෙන්න්නා පුදර්මේ වනි පිගත්ේ කව් හටයට මෝඩේ කිය කතාවන අදටත් අපි පිළිය රගන්නේ කෞදය කතාවක මෝඩය කවුද කියලවත් අපි දන්නද බල ඔය කතාාවක ඔය ඔය කවිියල ව කවුද කියවත් දන්නේ හැබැවේ පද දෙක දන්න. සම්මා සම්බුදු පියාන්නාසය කවුද කියල දන්නවා උන්හසේ දේශනා කරපු ධර්මය දන්නත් නෑ ගැන දැන් අර කවය ලිවේ කවුද කියල දන්න නෑ හැබයි අපි පිළිගන්න. සම්මා සම්බුති පයාන්සේ බඳ ධන්ත් දේශනා කර යන කියලලා දැනකත් එක පින්න ෑ ොන්න රම් අඥ්‍යයන දකිී එගැන මෝඩය කියනද පිගන්න අපි සූදානම් විශ්වය ක්ග්‍ර හා ස්ෘතු වන්හස කියසේ විතර අපට පිළිගන්න බැරි. ඔන්නහස පෙන්න්නා දුන්නමකක්ද. මේ පිනයි හොරහතුරන්ට ගන්න බැරි හෙෙනම් පින ඇස්තරම් දැම් බලඩ. ල්ප ස ැස් කරන ඒනිසා ැංගද හෙම වෙලා තියනමකල්. අවුරුදු හතරාමාරුවනිකොටම කඩ දරුව අධ්‍යාපනයට යොම කරන්නේ. පිනට හමට නෙවේ. බුදුරජානාේ දේශනා ක ළමකක්ද. දෙමවපියන්ගේ දරුවන්ට වෙන්න්නවනු යුතුකන් අතරින් මුලින්ම සිද්ුවවෙන පින් වැලක්වීමයි කිය. පවින් අලක්ක්ඩු. පවිින් අලක්කනවා කියැන පිනෙහි යොදොනවා කියනෙ. එතකොට හේ නම්බලන්ඩ අද බලන්ඩ වෙලා තියන දේ. දෙමවපියෝ දරුවන්ට එස්සල්ලම දෙන්නමකක්දද අධ්‍යාපන අධ්‍යාපනයේ දීලා ක්‍රමාන් කුල අධ්‍යාන තම ඉස්සල්ලමති අවසාහට න්නේ අධ්‍යාපන පින කියනින් ඇත්ම කරලදානු. අවුරදු හතනානන්දල අධ්‍යාපන තින්නේ තිබූතැනක සොරසතුරන් ගන්නඩ බෑන් සොරසතුරන්ට ගන්නඩ බැරි අධ්‍යාපන නිසා අධ්‍යාපනයයටෙන්න්න ඕන දරුවන්ට කියලා දරුවන්ට අධ්‍යාපනය දුන්න අවසානමොකද වුණ අුරුදු හතනා මාද දරුවව පිනක් ඇත්ක ටස ක්‍රම ොලස්කෝල ෙල් හො ොමගේිල අන්තර විශවි්ධා දක්ානකට පිනෙන් ෂූන්‍ය දරුවත් තමයි ිවු ඕගේ පපුන්න්‍ය ශක්තිය අන්ධෙම හීනයි දැම්මකද වෙන්නේ පුුණ්‍ය ශක්ති හීනයි එනිසා සැප ලැවෙන්නෑ ජවිතයට දැන් ඉතින් උද්ගෝසන අරගල මරාගන්නවා කඳල ගෑස් කනවා. ඇයිඒ දැන් වැරදි ලනුවත්න මෙගිල්ලේ වැරදි පාරකන ගිය මෝඩය කියපු කතාවක්න ඇහුවේ තමනා ිල්පේීමයි මතුරැකිෙන ඒකෙන් ලැබන් තිබූතයනක සොහසතුරන් ගත නොහෙන ඒකන්න අපි සැපේට පත්වනවාගල හිතුයි ඒකෙන්ද සැපයට පත්තිම් ආවවන සැබල ප්‍රඥාවවැඩින්නේ සිල්ප සසාස්ත්‍ර නිසාහ එකන කද කවරහ ෝඩ ය කියන්න පුල නිරි පසේ මේ හාමුදුර ඉගන ගන්නිගට නික්හාරනවා ඉගෙන ගන්ඩෝනය කියනවා කියලා ඒ එක නවේ මේ කිවේ සල්ප සත්‍ර ගැ කණඩෝන මොවාද කකරු සාස්ත්‍ර ගනිත ස්ත්‍ර ග ක්ඩෝන ීවත්තෙන්. ඒක සැපට පත්න්නේ සැපේට පත්න්නේ පුුණේ ශක්තියෙන් මොනහර ීවිත සැපක් දාවනොත් අපි ැනමක් දෙක මගේ පින කියලා ඒක මගේ ගෙන ගත්ත නි සමගේ අධ්‍යාපනය මහිමකී කවරුවත් මොනහර ජීතයට සැපම්පතියල් ලැබුණනොත් අනිවාරෙන් ගැන එක මගේ පින එක අද පින කියලා එතට අපි ගෙනනොද ඒ අද උපාදිය ඒ අද උගත්කම කියලා කව දාවත් කියනවද නෑ එම කියන්නේ එන අපි අඤ්ඥානික පිළියරං ඉන්නවා ජීවිතයට සැපලපන්නේ පිළ නිසයි කිය වි ාික එක තේරුම් ගන්න ැරවුණියයි අඥානක මෝඩ කතාවහපු නිසා ඒ ජන සසාජක් වස ලංකාවට වැදදිලලා තියෙ ලංකායි මිනිසුට වැදිලා තියන්නේ මෝඩයන් කතාවට කන්දපු නිසා. අසිරිමත් වූ මහා ස්රතුන් වහන්සේගේ බද්ධචයයට කන්දෙන්නේ කවලාවත් කන්දෙන්නේ අක්ඥානයයට කතට ඕන් තරන්කන්දය. පුදුම් වැඩේනය එක දෙමවපවසය බලන්න දරුවන්ට බල කරනව ස්කෝල හිල්ල ෝඩ විද්‍යා ය කි ප ඉග ගැනිල්ම්බ. දත්ම විශ්වයසමස මහා වි්‍යත්ඥයන් වහන්සිතේ නගරපුූ ඒ ධර්මය ඉගෙනගණ්ඩේපා විද්‍යා ගෙනකගන්ඩ දෙපා. ඒනිසාතම මෙලොවත් පරලුවත් දෙකම නැතිකරගෙන තියෙන්නේ මිනිස්්‍රජාතියක් වසෙන් මෙලොවත්නෑ නනිද මෙලොවත් ජීවත්තයන්නේ මලවන්හා සමානයි මෙලොව ජීවත්වින් මලවන් හා සමාන. මෙලොවකුත් නෑ පරලවත් ඉතින් කොහේ උදාවෙන්නට පරලවත් ඉතින් මහදුක්ගඩක් විතරයි ඒගෙන මෙලොව සැපයත් නෑ පරලෝ සැපයත්නෑ දෙලවම දුක තර ඥාණයට. සතමඇද මේ රටේ මේ තරම් පිරිහිච මිනිස්කොට්ටසයක් දකින්න ලබෙන්නේ. අමා අධර්මෙන් ඇත්තුුණ. එනම් බුදුරජාණන් වසි දේශනා කරනවා ජරාවතේ එකේ ගැන මහළු භාවය තෙක්ම අපිට සැපය පිණිස පවතින්නේ මහු භාව ත එෙක්ම අපේ සැපේ පිණිස පවතින්නේ ඒ උතුම් ව සීලයයි එන ගන්න බව තේරු ගන්න නක ඒ දම් කාරණාව ප්‍රධාන් වසයෙන් පෙන්න දවස්්‍ය වුණේ සීලංයාව ජරා සාධූ කොට හෙනං ඒදියට මෙන්න ධර්මයේ දරාගණ්ඩෝන් හෙන අන්න බුදුරජාන් වහන්සේ පෙන්වාදීපු ආකාරයට මේ ධර්මය අපි දරාගෙනමී ගමන යනවා ජීවිතය අවසාන වෙනතෙක්ප ශ්‍රීලි ආරක්‍ෂකර කණඩ දක්ෂවින්ට එතකොට තමයි අ ජරාවට පත්වෙලා අසරන වෙච්ච දුකටපත් වෙච්ච කාගහරි පිහිටක් නිිතුව අතවෙච්ච පුද්ගලය කවසින් රඩදවශවෙන් නැත්ති. නැත්තං අනිවාරයෙන් මැරෙන්ඩි සිද්ධවෙන්නේ දුකට පත්වෙලාමයි පිහිටක් නැතුව. එනිසා පින්වතුනි මේ ධර්මය මනාකොට දරාගණ්ඩ ඕන මේ ධර්මය දරාගෙන මේ ජරාව කියන එක ධර්මතාවක් වසෙන් අවබෝධ කරගෙන මේ ජරාට පත්තිින් මේ ගත වෙන ජීවිතය ඇත්තුලේ ජරාවට පත් නොවෙන්න ධර්මය සයාගණ්ඩා අපි දක්ෂවෙන්ඩ ෝඩ. ුදුරජාන් වහන්ස පෙන්ඩනවා අරිය පරයේෂණ සූත්‍රයේ මහනේ ෝකයක් අනිය පරිර්ේෂ. තමයි රාට පත්තිමින් ජරාම සොයනු ජරාවට පත්තිමින් ජරාවම සොයනු ජරාවන ජීවිතයක් එහෙමැත්තම් මේ දුරුවල වෙන දිරල යන ජීවිතයක් අත්භවයක් පරිහරණය කරමින් නැබත එබඳ අත්භවයක්ම සොයනු. මෙලවසයෙන් ආස්වාතිය පිණිස ලංගර ගන්නත් එබඳ ජරාවක් මයි එකැන දුරුවලනතියක් මයි එහෙනගන්න ජරාවට පත්මින් ජ ජරාවම සෙවීම අනාරය ක්‍රමයයි එනං ආය ක්‍රමේදයමකක්ද ජරාවට පත්තිමින් ජරා නොවන එෙමනත ජරාව අවසන් කරන ක්‍රමේසිවීම් හම් ඥානන්තයෝ කර අන්නමකක්ද ජරාවට පත්තිමින්ගේ සීලේ ආරක්ෂා කරගෙන ජරාව තුළින් නිදහස් වෙන ධර්මය සොයෙනවා අජර ධර්මය සොයෙනවා අන්න අජරවන්ඩ උත්සාහ ගන්නවා ජර අවසංගෙනවා අජරභාවයට පත්තිෙන හෙනං ඒ අජරභාවයට පත්තින්ට නම් අන්න පුළුවන්කම ලැබෙනවා අපට मैंने में धर्म में अनुगमनी क्री में